मल पूदीनो पुता में अवरुद्ध पासाम
पासले अलुत मालगह मालिं इरी सिरियाववासन उतुम संतोषय पुते इतर दान दने ए मालगस एकलु करगने इसराहट एन आदरणीयन कीपदेन कुद्धन इतर वाडियला इन्नवा ये माल वाटा देवटेनो सारी पोटे इल्लेनो तरगेट माव अमतनो यागे अम्मा मगे होयनो मगे कुत्ते बलव मेन मे इतर वाडियला इन्न कट्टियेकिन होय ऐ मोनवा करत कुक्कुवट तुरुल वेला इंदलाई ओय पुंची केल्ला ओय अविल्ला उतन निगे ओय वाहनेन बहिति एम नेत्तां अम्मा हरि ताता हरि बारकारे करि गेनल्ला एरलाति किलियेक अम्मगे उकुं एक बिबी इंदलाई इन्ने मम दन्ने दैन एहेम देन्न तरंग अपे मातृवरु अव्याधिद कियला मेके प्रश्नयक् तियेना एकत् एहाट हितन्न ओन देयक् यदि ओब दान्नवाद नगिन बहिन दुवन पहिन एकट इन्न नटुम नटन इना कटिन गीत गायन गस वेल पेल सिकुवालन गल वेली मेटी दूली गान पिरिसिदु कम वेत दिवयन पियन पियत सरु गोस वेत हाउद अर मगे माल कुतु කුටින් රැගෙන යන හදන සාඩම්බර අවස්ථාව මගේ තේන්නේ සමහර විට කුළුඹුලේ දරුවා මෙලොවට බිහි කළා මහ උජාරුවෙන් වාඩිලායි නම් එක්කත් එක්කද නැති සමහර විට දරුව දෙදෙන තුන්දෙනා ඉන්න ආදරණීය දෙමව්පියෝ මෙත නැති මම ඔබෙන් අහන්න කැමතියි ඔබ දන්නවද ඔබ දන්නවද ඔබේ දරුවන්ට උගන්වන්න වෙන විදියකට කියනවා නම් ඔබට හැකියාව තියෙනයි කියලා විශ්වාසද ඇත්ත අම්මා කෙනෙක් ඇත්ත තාත්තා කෙනෙක් ඔබේ මේ පුංචි දුව පැද්දුව දරුව නැතයි කෙල්ලට වෙන්නේ මේක හරි අභියෝගයක් මම ගාකුරට යන්න ඉස්සෙල්ලා මම අහන්න කැමති වෙනවා ආයිබෝවන් කියමුද කියලා කියමුකෝ බලන්න උරතලේටත් ආයිබෝවන් හා मगे අපේ නොතැනින් පටන් ගන්න අපේ පන්තිය දැක අමාරු වෙන්නේ නැගිටින්න නයි මලු උකුලේ රුපියල් 45000 60000 ලක්ෂයක් වටින පොර උකුලේ නැගිටින්න අමාරු අර කෙල්ල හැමදාම නැගිටිනවා නේද මම අහන්නේ ආයි බුවන් මොකටද කියලා ඒක මනෝවිද්‍යාත්මක කාරණාවක් අධ්‍යාපන මනෝවිද්‍යාවේ තියෙන හැම පොරු කියන්නේ ඒක නිසා ඒක මම එකට මට වෙලාවක් නැති නිසා මම යනවා अबे मां गेम ओबड आराधना करना वाई ऐ मैं आई बोवन पांती कामरे की लगो ये लकुमारे का कता कर लगिया कुमारे क्या ना कहूँ अरे ये ना कहूँ कुमारे ने मान कब कुमारे का कता कर लगिया ना मैं 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 कटा आई बोवन के मर विश्वास आई उपो हो आई के ना अन्य ऐ वैनी अध्यापन या किस तरह से हो आ गया ना මට හරි අපහසු කාරණාවක් මම මේ කරන්නේ. ඇයි දන්නවද? මට ඔය පුතු අතර යන්න ඕනේ. අම්මල දාතර උනාට. දැන් මම එනවා මේ ඔයයි. මොකද පුතුවරේ එහෙමයි. right? ඉතින් මගේ පුතා අත උස්සන්නකෝ බලන්න. මෙන්න මේ කට්ටිය. හා. දැන් මාත් එක්ක යන්න වැඩි. අඩිය අඩි ටිකක් එනවා. හා. මේ කියන්නේ අරක නෙමෙයි. අරකට කිව්වේ මොකක්ද? අර හැම දිනකටම පුළුවන් එක නෙමෙයි. ගස්ස
प्रायोगिक यानी मैं उपको में आदरे आपे विधवा के तो मेरे किसी कारण दरे आप मैंने कहा ना मैं खाटी में दारू उन्टा आदरे हाँ एक आप सुना है मैं एक सॉरी मैंने मैं तो ना मैं का तमाही थे ये ना लोगों में एक नहीं अम्मो ये तो कोट दानना वाले तो कोट मैं एक ना वो ये हिते ये ना सामान ये ना दे राइट विश्वास अहवाधारण विभाग विमर्शन विमर्शन මේ මඩ පුතේ මම අපේ මැඩම්ලට කියලා දෙනවා කඩදාසි ටිකක් දෙන්න කියලා අපි මේ ඇවිල්ලා තියෙන ආදරණීය දෙනවා කියලා. ඔව් ඒ ආර්ථික දෙකෝ ඒකෝ දෙකෝ. ඒක මම කතා කරන අතර නිශ්චය. අතට දෙන්න ඕනේ ගැටලුවක් ඇතිවෙනවා. අතම නැගෙන්න. ඇයි දන්නවද මම අර ඇහුවනේ මම දැන් කඩදාසි දෙකක් හතරක් දෙන ඔබතුමාලට ඔබතුමියලට ගෞරවණීය. ඒකෙන් බලනවා අම්මෙද්ද තාත්තෙද්ද කියලා. හරි වැඩ කරන්න යන්නේ අද. අම්මෙත් තාත්තෙත් කියලා බලනවා ඒකම ආයේ අම්මා තාත්තා අර දරුවට සපෝට් කරන්න අර දරුවට අධ්‍යාපනික මඟ පෙන්වීම කරන්න තාත්තා කොයිද නැගිටින්නේ තාත්තර කෝල් එකක් මම කැමති නෑ එහෙම මගේ මේ මේ වගේ දැනක එම නැගිටලා නම් මම කියලා මාරේ මම බෑ කමාරයි කතා කරන්නේ මට කවුරුණත් මගේ පන්ති කාමරේ නම් මේ පන්ති කාමරේ වෙන්න ඕනේ කියලා හිතන්නේ නේ එහෙම කැමති නෑ මම ඒත් මතක තියාගන්න अरे कोला ठीक है आपे जानू बेदन का क्या ना लगती है वेरी गुड सो माता आते उस सन दें मैं छूटी दारू वाला आउट जो दाह हाथ दाह से के दाह हाथ के उधर गैन लो मैं किन्ह का उधर ही ना दाम के नहीं तास के नहीं बेदन है रे मैडम की ना आगे मारो पुता वाला के दारू के नाम क्या है एक जेल लगे यस नी සවින්දි ප්‍රමෝදය අවසරේ ඉල්ලනවා සවින්දිගේ නම හුඟක් සැරයක් පාවිච්චි කරන් කමන්නේ නැද්ද කමන්නේ නැහැ දැන් අර එහා පැත්තේ කොනේ ඉන්න සුදු පාට ෂර්ට් එක දාගත්ත සහෝදරයා ඉන්නලා අගෙන ඉන්න ඕනේ යන්නේ යන කවි රසවිඳි හොඳයි මේ එතකොට කාටවත් මේ බෝරින් නැහැ නේද බලන්නේ මේ දේ මොකක් බලන්නේ ඇත්තටම අද සමත්ද කියන එක බලන්න. ඒ කියන්නේ අපි කුසියේ වාඩිලා ඉන්න කට්ටිය හිතාගෙන ඉන්නෝනේ මේ පන්තියට එවලා අපේ දරුවන් උගන්වන්න ටිකක්. මේ දේවල් ටිකද මේ අධ්‍යාපනය කියන්නේ. ඒක හරිද? ඒක ඇතිද? කියන එක ගැන චුට්ටක් බලමු. ඕන දන්න ඒවත් තියේ. බලන්න දන්න ඒවත් තියේද කියලා. ආ කියන්න. දන්නවද ඔය පදේ දන්නේ වෙන පදයක් කොහොමද කියන්නේ කියන්න බලන්න දෙවණියක ආයි දරුවෝ ඇවිල්ලා දැනගෙන තියෙන්න ඕනේ දරුවා ආනවා දැන් ඔය පාර අම්මේ අහවල් එක කො මේ දෙවණියට එන්නේ කීයද තුන්වෙනි එක මොකද්ද අහයි ආනකොට ලැජ්ජ වෙන්න එපා දල්ලවයිති වරේක් වෙන්න පුළුවන් ඉතින් වරේක් වෙන්න පුළුවන් එක වැඩක් නෑ තමන්ගේ දරුවට තමන්ගේ දරුවට තමන් අම්මා තාත්තා කවුද තමන්ගේ ගමනටම අවකෙන ඒ නිසා යම් කිසි මොක මනසක් අපි කියව සෞඛ්‍යානික මනසක් ඇති කරගත යුතුයි අපි යන ගමන සාර්ථක කරගන්න එහෙම නැත්නම්
අපි අසමත් වෙන්න පුළුවන් ඉස්සරහට යන්න. මම ආවේ තරහක් කොහෙද දරුවෝ පේනවද කියලා බලන්න. ඊළඟ එක මොකද්ද? අදකින් නෙරිය අල්ලාගෙන කිමද නගෝ වසාගෙන නෙතන අදකින් अवसान पदे मैडम ඉතින් බලන්න මොනවයි දැන් ඔයාට ඕක වුණා ආගේ නාන කුමාර ඇවිල්ලා කම නැහැ මම අද තාත්තා තාන්න තමයි ඔබට නම් ගියා අතන ඉඳලා යමුද මොකෝ ඔයා කියන්නේ එක්ක හොම්බතල දෙවණියට උඩෙන් ගහයි නැත්නම් රතු පාට හෑන්ඩ් බෑග් එකෙන් ගහයි නැත්නම් බෙල්ල හපයි එහෙම නැත්නම් මෙයාගේ ජාලුව සෙට් එකද මේ වෙනවා ඉන්න උජාරු මේකගේ ජාලුව සෙට් එකට දාලා මේ කෙසඟ ඇඟ තාලලා දායි. ඉතින් මාත් එහෙම අතාරින මිනිහේ. ඔයා හිතන්නේ එහෙම නැද්ද සවින්දි? මයිස්ටර්. ඈ? අනේ මට සන්තෝෂදායක ආරංචිය. එහෙමත් එහෙම කරයි. එහෙම කරයිනේ. සවින්දි. සවින්දි ඔයිට වඩා දෙයක් කරයි. මොකද? එයාගේ ඌටි හබණෙක් ඉන්නවනේ ජී ඔය කාද එයාගේ ආලෝක සෙට් එකට ගියලත් මොකක් හරි කරා මම අහන්නේ එක දෙයයි සවින්දිට එළියට වහින්න පුළුවන් වෙයිද පුළුවන් වෙයි කියලා හිතනවා හරි එහම ගහලා හරි මොනවා හරි කරලා අර කෙල්ල අතව එළියට බස්සන්න පුළුවන් නිකන් හිතන්න ඕවා ඉන්නකම් ඕස් ගාල යන්නේ නැද්ද මේ පදේ යන්නේ වසාගෙන දෙතන පිළිඳුගේ කිරින්ද ඊළඟට කියනවා තව එකක් උදා එහෙම නිකන් ලාවට වතාරින්නෙත් නෑ සවින්දිගේ අම්මේ එදා හිටපු සවින්දි කියනවා එනවා කවුද එනවා බාල මස්සිනා එනවා කියලා නෙත් නැතුව ඇති ආරක්ෂා පරිස්ස අන්න පුතා හැදිච්ච කමන ගොඩ නගා ගන්න විදිය බලන්න කොහොමද සමත්කම එදා එදා සමත්කම බලන්න හරි ඊළඟට මොකද කියන්නේ තව එකක් එන ලස්සන එක මොකෝ යන්නම් අයියන්දි මාර විදියට මේ අපි කියන වචනෙන් කියනෝ නම් ගෞරවයෙන් ආමන්ත්‍රණය කළ නියෝජිතවපත් මේ කියනවා අයියේ අනේ මම යන්න උදා දුරයි අනේ අරුට මුරු කරන්න හිතෙන්නේ නෑ අපේ සවින්දි උඩෙන් ගහලා බෙල්ල අපලා මේ ආරයට කියලා මට ගස්සෝන ඉගෙන ගන්නවා කියන්නේ මොකක්ද සමත් වෙනවා කියන්නේ මොකක්ද ඒ ගැන සෑහෙන්න හිතන්න අවශ්‍ය වෙනවා ඉතින් ඉහළට හිතන්න වෙනවා මේ ගමන විතර සරු වෙන්නේ නෑ පුතා ඒ ගැන ටිකක් හිතන්න सविंदी එක එක විදි තියෙනවනේ කොල්ලොගේ දන්න ඇති නේ වාඩි වෙලා ඉන්න කටි දැන් අර බලෙන් ආපු එකනා දැන් එනවා ඔයා දැනගන්න මම කනවා කඳුළු වැට මාත් එක්ක උඹාවේ නැත්තම් ඉතින් පොඩි ටික හිතනවා අභියෝග කරන කොහොමද කියන්නේ
මල් ලක් කඳුරු සමි නිකස දොරෑ කියනවා මේ දරුවෙක් ඔයා හදන්න හදලා දෙල්ලට කියන්නේ ඉස්සර අධ්‍යාපනයේ අධ්‍යාපනයේ පළවෙනි ශ්‍රේණියේ ඉඳලා 2 3 4 5 ඉඳලා ගිහිලා ඔක්කොම කළා මං ඇහුවොත් ඔය නවින්දිගේ යන්නේ ඔයාගේ දරුවගෙන් අවසාන බලාපොරොත්තු මොකක්ද වචන වචන වලින් හැදෙන වැකි වැකි පහකින් හැදෙන රචනාවලිය අවසාන බලාපොරොත්තුවක් තියෙනවා ඇවිත් කෙල්ලේ යහපත් පෞද්ගල සම්පන්න කෙනෙක් ආත්මයට රටගෙන යන්න පුළුවන් උත්තරීතරේ බිහි කරන්න නෙමෙයි හදන්නේ මේක ලේසියක් නෙමෙයි ඒකට යන මාවත් තියෙනවා ඒ මාවත් හොයා ගන්න ඕනේ එදා හිටපු සවින්දි දෙනවා ඒකට උත්තරම් උත්තරයක් බය වෙන්න පුළුවන් නේ දැන් හොදාක් ගන්න ඕනේ එල්ලිලා මැරෙන්න කියන්න ඕනේ නැහැ මම ඒවා ගැන කියන්නෙම නැහැ කියන වෙලාව මදි නිසා නැත්නම් මම කියනවා රායුගතගේ ඕන තරම් තියෙනවා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා මනගෙදරට ගියත් මට මේ ඉස්කෝලේ පොඩ්ඩක් විවෘත නිසා දෙල්වෙන් ඉන්නවත් දන්නේ යටිබඩේ ඉඳලා වය. එතරම් ඉතුරුනේ පරම්පරාවට. මේ බලන්න. ඒක නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. එදිනෙ එහා දේවල් ටිකක් අපි එක් කරගෙන යන්න ඕනේ. වයර් එක යමුණගෙන තියෙන්නේ හැමදැනම. මලගෙදරට ගියත් මේක ඕබනවා. ඔයාලා බලන්න. තමන්ගේ පවුල ගැන හිතලා බලන්න. අපි අධ්‍යාපනය කියලා දෙන්නේ රටට ඔබ දරුවා හදන්නේ ඔයාට නෙමෙයි. මට පෙන්වන්න දෙන්නේ දැන් මේ දවස්වල අපි එජුකේෂන් රිෆෝම් එකේ ඉන්නේ අලු. ඔය හිතන එකනේ මේ අධ්‍යාපනය. මේට අනිත් දෙනවා මොඩියුල්. දරුවෝ තනිය ඉගෙන ගන්නෙ. ඒක වෙන ලෙක්චර් එකක් නිසා මම කියන්නේ. මයි පුතා අපි හොඳට හිතන්න ඕන. දරුවන්ට අවකාශය දෙන්න ඕන. අධ්‍යාපනයේ තොරතුරු හොයා ගන්නවා, රැස් කර ගන්නවා. ඒ රැස් කරගත්ත දේ තුලින් ඉස්සරහට යනවා. අපි කියනවා මොනවද? ඉන්ෆයි බේස් learning ඔබ වැඩි හිතුව නිසා උගත් නිසා ඔයලා බලන්න පුළුවන් right අන්න එන active based learning ඉස්සරහට එන්නේ ඔලිට ක්ලාස් ක්ලාස්රූම් කියලා එකක් තියෙනවා අලුත් එකක් දැන් smart classroom එක ඉවරයි දැන් right දැන් ඒ අලුතෙන් එන ඒවත් එක්ක යන්න ඕනේ මූර්ධජ න කාටද ලියන්න පුළුවන් මෙතන ඉන්න තාත්තෙකුට අම්මකට අද උසන් දැන් දෙනවා මම මෙතෙන්ට ඇවිල්ලා ලියන්න. විශ්වාසයි. ඒ තාතර විශ්වාසයි. මම ගරු කරනවා. හැබැයි මම ඔබට යෝජනා කරනවා. මූර්ත දෙන දෙකේ පන්ති තුනේ පන්ති ලියන විදිය ඔබ බලය යුතුමයි. ඇයි? අපි දන්න මූර්ත දෙන මේ දැන් තියෙන්නේ නේද? කුමාරයලා කරපු හරියක් නේ. මට බලනවා. කරන්නේ නැහැ. දැන් පස්කූල කියලා එකක් තියෙනවා. ඒකේ උත්තර උන්ට ලියන්න බෑ. මේ මූර්ධ ජනවල නැවෙන තැනක් තියෙන ඕන ඕන තැන ඉන්නවන්න බෑ. හැබැයි එක තුනේ පන්තිය පිටකෝ. ඔය තුනේ පන්තිය කියලා. තුනේ පන්තිය කියලා නේද? තුනේ පන්තියට ගිහින් බලන්න කියලා කිව්වේ. තුනේ පන්තියේ ළමයේ අතුරු අනිවාර්යයෙන්ම මෙතන ඉන්න සියලු දෙමව්පියන්ගේ අතුරුට වඩා ලස්සනයි කියලා. මට විශ්වාසයෙන් කියන්නේ. ඇයි? දැන් ළමයි හැදෙනවා අලුත් දේවල් හොයාගෙන යනවා මේ නිසා බය වෙන්න පුළුවන් බය කරන්න පුළුවන් මේ දේවල් ඔක්කොම හොයාගෙන අපි යන්න ඕන එදා හිටපු සමින්ද කියනවා අට පහ නොදන්න තෝකාගේ කවුද බහක් නැතිව ඉන්නට කීවේ කවුද ඊට පස්සේ ගහක් නැතුව දල්ගන්නේ කෙලෙසින්ද අවසාන පරිදි ඔව් කියනවා මොකද මල්ලක් නෙමෙයි මල් දෙකක් ආවම යකෝ මට මොකද පුතා කෙල්ලෙකුට තියෙන්න ඕනි ආදරණීය බව සෙනෙහස වගේම බුදුදහමේ තියෙන හරි ලස්සන වචන ටික දසරාජ ධර්මයේ කියන අහලා තියෙනවද ඍජු බව මෘදු බව කොහොමෝ කියන්නේ පුතා ඍජු බව තියෙන්න ඕනි අවශ්‍ය දැනට අවශ්‍ය දේ ප්‍රකාශ කිරීමේ හැකියාව එහෙම නැත්නම් මේ දරුවට දෙරෙන්න බෑ මම මේ ඔක්කොම උගන්වන්නේ මේ කියලා දෙන්නේ මෙන්න ඉගෙන ගන්නවායයි කියන දේ අවසාන ඵලය දර්ශනය මම හරි ලස්සන කතාවක් කියන්නේ නේද මම අද සන්තෝෂම වෙන කාරණාවක් කියනවා මම එච්චරයි සන්තෝෂයි ජාතික ගීය ජර බර ගාලා එහෙම නෙයි වුණානේ මම එතනටයි සන්තෝෂයි that's the real education ඇයි ඵලෙ හිතුවද
අර හිතුවද නිකන් ඔළුව අප්සෙට් ගියාද අයියෝ මේ ජාතික ගියේ මේ විදියට උමු එකමයි එතෙන්දී හොඳ ඒ කියන්නේ ජාතික ගියේ කියන්නේ පාගෙන තේරෙනවද එඩියුකේෂන් එක තියරි එකක් තියෙනවා මොනවාද තත් වර්ධ න්‍යාය කියලා තත් වර්ධ න්‍යාය මගේ රත්තරන් අර පුංචි කෙල්ලොට එක මගේ ඇඟේ ඉරි ගැටපිකුණා ජාතික ගියේ එහෙම මෙහෙම වෙද්දී ඇදෑරියේ නැහැ අනේ හා කොනේ හිටපු මගේ ළඟ හිටියා ගුරුවරතුන්නේ හරි එකෙක් පටන් ගත්තා එකෙක් පටන් ගත්තා ජාතික ගියේ අවුල් වෙද්දී අනේ මේ දරුවෝ ටික ජාතික ගියේ කියලා එඩියුකේෂන් එඩියුකේෂන් එකට වරදින්න ඕන වැරදෙන්න ඉඩ දෙන්න ඕන ඔය ඔය යන්න දෙන්න ඕන රයිට් එහෙම නැතුව අධ්‍යාපනයක් හැදෙන්නේ නැහැ අනේ පොඩි හේවුගේ පුරුදු වෙච්ච අපේ අම්මලා තාත්තලා හුඟා කාලයකට පස්සේ මල්ලට දෙමල්ලක් කෑවත් අනේ කමන්නේ කියලා සම්දි කිව්වා. ඉතින් ඔය දේවල් කියලා මම මේ එකලු කරන්න හදන්නේ තව සුට්ටක් විතර මම එකක් දෙකක් මතක් කරන්න කියලා හිතුණා නිකන් ආදරේ දැනෙන්න කියනවා. දැන් එක එක ඒවා දෙනවා. මාල දෙනවා, වලලු දෙනවා, මොබයිල් ෆෝන් දෙනවා නේද? මුලත් කඩා දෙවි කට රතු කරගන්න සපු මල් නෙලා දෙමි බඳවට සරසන දිවසල් ගෙන දෙමි බන් දිවසල් ගෙන දෙමි බඳවට සරසන්න අවසාන පරි ඕක දෙමි වටින් මම මේ ටික කියන්නේ සවින්දි තවුදු 16යි දැන්ම ඉඳලා බඩු ටික හදනවනේ තරම් ටික රැස් කරනවනේ නේ අම්මා තාත්තට තග දානවා නේද කොහෙද මේ කෙල්ලට නැත්ද අරව නැත්ද මෙව නැත්ද ඉඩමක් ගන්නද කොහොමද මම ගන්නවා ඇයි මේ එකේ පන්තියෙන් පටන් ගන්න විදවතුමේ කෙල්ලා හදාගෙන වඩාගෙන ඇවිල්ලා අවසාන ඵලේ අපි මෙතෙන්ට ගෙන්නේ සමිඳික අම්මගෙන් යවුවොත් වැඩි ඔයාගේ මොකද්ද අවසාන අපේක්ෂාව දරුව ගැන කියලා ඔයා කියයි එක එක කියලා මම අහනවා ඒක සමිඳික අම්මගෙන් මම අහනවා එනිසා මතක තියාගෙන ඉන්න. ඒකට උත්තරේ දෙන්න. කස්තුරිකාක් වෙනාට බුලත් නම් මොකට ඉන්නේ? තපුමල් මොකටද? නාමල් පළඳින කොට. ඊළඟට කියනවා දිවසල් මොකටද? පටසල් දවස නාමට. ඔව්. යථාර්ථවාදී අධ්‍යක්ී සත්‍ය අවබෝධ කරගෙන ප්‍රකාශ කරන්න. තමාගේ පෞරුෂයක් කියලා එකක් කතා කරන්නේ කියන හුඟදේ. තමාට තියෙන ඔනි අභිමානයක් තමයි. මයිත්‍රි අපේ මුගාක් දෙනාට අද අභිමානය කියන කාරණේ. මං ගැන මට අභිමානයක් නැහැ වගේ එකක්. අපේ කෙල්ලොන්ට අපේ කෙල්ලෝ ගැන ආත්ම විශ්වාසයක් නැහැ වගේ එකක්. මඩම් නේද? මං කිව්වේ තාප්පර ගානකට වඩා කුමාරයත් එක්ක බෑ කිව්වා. මයි ඉතල කිව්වා. අන්දිමි මොටද මගේ රන් කඳ ගෙදර කොට මගේ පුතේ මම ඒකයි කියන්නේ මේ අධ්‍යාපනය කියලා කියන්නේ කියවා ගැනීම සමාජයේ කියවා ගැනීම මේ සමාජයේ කියවා ගැනීම තුළින් අපි එබෙනවා ලෝකයේ දෙසට ලෝකයට හරියන කෙනෙකුයි අපි හදන්නවා ඒ නිසා හදවතෙන් අහන්න මගේ ආදරණීය ප්‍රයිමරි විදුහල්පතිතුමිය කිව්වා මහත්මා ගාන්ධිතුමිය කිව්ව සංකල්පය අපි ඒකට කිව්වා 3x කියලා. ඉස්සහදාතම මෙතන 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 කියන්නේ. මෙතනයි මෙතනයි මෙතන. දැන් මෙතන මෙතන නැහැ. මෙතන නැහැ. මේකත් මෙතන නැහැ. ඔය ඉන්න තැන තියෙන්නේ. උගාක් කට්ටිය. ඒකයි මොන වැඩි? ඉතින් ඒක මම ඔබත් එක්ක කතා කරගෙන යනවා. මේ අවසාන ආදරණීය සිහි ගැන්වීම සවිඳිකයක් එදා හිටියා මේ වගේම දරු පැට කෙල්ලෝ මගේ හුරතල් ගම බලන්න මේ ෆොටෝ එක ගන්න මෙහෙම මේ මේකේ හුරතල් තමයි මේක ආපු වෙලාවේ ඉඳලා බලන්නේ මේක එහෙට දුවනවා මෙහෙට දුවනවා එහෙන් අල්ලනවා මගේ මගේ මූණ අල්ලනවා මුතුම වැඩක් කෙල්ල එද මූ මගේ කරන්න ඕනේ වෙලාවේ නේ අගේ කරන්න එපා අදවත් ඔහු සමන් විසින් අත්දැකීම් ඇයි ඔබ
එතකොට මේ දරුවා අවදාරි දවසට ජාත්‍යන්තරයට යනවා මේකේ මේකේ නේද ෆොටෝග්‍රැෆි අර අතේ එනම මාදිද මේ නුත මේක මේක දිනුනු කරයි ඔයිට වඩා අලුත් එකක් හදයි එහෙමයි අධ්‍යාපනයේ නේද හඩා ගන්න නරකද මල් පිපෙනකොට දොඩා ඉන්න නරකද ඉඳ ලැබුණු විට වඩා ගන්න නරකද බිලි දුන්නතක ඔව් එක්දාම ආසම සිතාවතුනේ නේ සවිඳගේ අම්මගෙන් අහනවා මොකද යන්නේ පහට ඇඳලා මේ නදිකට දාලා මොකද සපත්තු දිලිසෙනව දාගෙන ඉන්නා මේ ටික කියලා ආනවා නගා කියන්නේ නගා දෙන්න නරකද මස්සිනේ මට සවිඳි ගම්මාන සවිඳි ගම්මේ මට දෙනවද සවිඳි සවිඳිගේ අම්මා කියනවා එතකොට කාරණා ටික මේ ටික තමයි හරි ලස්සන මේ මේ දවස්වල තිබුණු දේවල් අදට ගලප්පා ගන්න එතකොට මේ කටයුත්තට යනකොට වටිනම දේවල් ටිකක් තියෙනවා මේ ටික දෙන්නේ අධ්‍යාපනය විතරයි වල හිතාගෙන ඉන්න අධ්‍යාපනය නෙමෙයි දෙන්නේ කාර් එක තට්ටු දෙකේ තුනේ බංගලෝ එක දවස් දෙකයි එතනින් එහා පවත්වා ගත යුතු දේවල් ටිකක් තියෙනවා මගේ පුතා ඒකයි අධ්‍යාපනයේ නඩයි අමල තාත්තලට දායාද පවරලා දෙන්න පුළුවන් දායාද නෙමෙයිත් වශයෙන් මේකේ නම වස්තුව පවරලා දෙන්න පුළුවන් දායාද පවරලා දෙන්න බැහැ දායාද පවරලා දෙන්න ඉගෙන ගන්න වෙනවා අලුතෙන් කඩා ගන්න කොහොමද මල් පරව කොට මෙන්න පිළිතුර අර ප්‍රශ්නෙට අර ගැටලුවට අර අනුබුදයට විසඳුම් හොයන්න යන්නේ කඩා ගන්න කොහොමද මල් පරව කොට දොඩා ඉන්නේ කොහොමද ඉඩනොලද විට ඊට පස්සේ වඩා ගන්න කොහොමද බිඳුන් අතට අවසාන පදේ වාක්‍යස මොකක්ද පදේ නගා දෙන්නේ කොහොමද ඔව් පුරවන්න බලන්න නගා දෙන්නේ කොහොමද ඒ කියන්නේ නගා දෙනවා නම් මොනවද තියෙන්න ඕන සුදුසුකම් ඔය දරුවා දෙනවා නම් දෙන්න තියෙනවා සුදුසුකම් මොනවද ඉස්සරහට නේ ඔය පවරන්න ඉන්න කෙනාට දෙන්න දැන් මම එනවා මම ඇවිල්ලා නගා ඉල්ලන මට මොනවද තියෙන්න ඕන නගා දෙන්නේ කොහොමද තෝ ගුණා කොට ඔය ගුණා වූ කලි කවු කවුද ගුණා ගුණා කවුද මේ කියන ගුණා තාත්තගෙන් අම්මගෙන් කතා කතා ඉන්නේ පාරක යන්න බෑ ඕලිමේ ඉන්න බෑ රෙදි ටික හොද ගන්න බෑ බැලයක් හිටවන්න බෑ ඊළඟට තෙල් ගන්න පොලිමේ ගියාම අරුවට කුණු වර්පෙන් බණින එකමයි වැඩි ඊළඟට ආල් ටිකක් ගරා ගන්න බෑ තමන්ගේ රෙදි ටික හොද ගන්න බෑ ඊට පස්සේ ගෙලින් පාර යන්න බෑ ඇවිදින්න බෑ වාඩි වෙන්න බෑ තව මේ මොනවද කියන්නේ මම අහනවා අර මොනවද මේ කියන්නේ ඊළඟට හැමදාම කඩේට ගියාට පස්සේ වර ඔක්කොටම මුදලාලේ ඔයාලා ගුණා කරනවා කොහමද කරන්නේ කඩෙන් ගේන කිලෝ එකක් දිනනවා කියලා දැකලා තියෙනවා දැකලා තියෙනවා හැමදාම හැන්ඩ්බෑග් එකක් අතර ගන්න ඕන කියන්නේ ලියාගන්න නම දාන්න නම මොකද්ද චතුරානි 450යි ආ ඉතින් මේ ගාවන්න එපා
ಆರ್ಜೀಪಣ ಹಾಕ್ಬಿದ್ರದಿಲ್ಲ ಎದುಮಾಗಿ ನಾವು ನಾಮ ಮಾತ್ಯಾಡೋಣ ಆರ್ಜೀಪಣ ದಾಸ ಡಿಫರೆನ್ಸ್ ಕಿಯದು ಯಾರ අඩු මේක 250 න් අයිසී පන අඩු කරපම් බා කියද 250 මයි පුතේ මේකේ වෙනස සර් මහත්තයෝ නෝනෝ මැඩම් ඔලට වැඳලා කියන්නම් කියන ඕන වචනේ කියන මේකේ වෙනසම 250 තාත්තේ කියන්න පුළුවන් ද එහෙම වුණා අම්මේ කියන්න පුළුවන් ද එහෙම වුණා ගුරුවරයෙක් කියන්න එහෙම පුළුවන් මේ මොකද්ද කිව්වේ මේ කිව්වේ කුමාරයා හදපු නිකුණද මෙතන ඉඳන් කියුවේ ඔක්කොම දාලා හිටෝනේවා ඔය නිමාන මොකද්ද මේක නිකුණතාවේ මාබුද යම් ද්‍රව්‍ය නිමාණය කොට නිමාණය කළ ද්‍රව්‍යේ සත්‍ය සත්‍ය බව තාවුරු කරගනි අනේ ඌව කරන්න දෙන්නේ නැහැ ගෙදර වැලි අල්ලනකොටම අම්මා ඒ ගලක් අල්ලන්න දෙන්නේ නැහැ बोल कुटुटी कहम दाम अपते बोल मेरी कान ने रोटी हादान ने एवा कुली कार्यों के नाल ला वैट कार्यों ने दाल ला अपने अम्मला दात कला जापान ने के तरीन नो जोड़ी इतानी दी उगाने नो ओकड़ उगाने नो किया ने एका कुमार या बड़ा बोल क्यों नहीं करने में अपने आदम को अत्यापने यह में कर ने एक्सपीरियंस अत्यकीम संपादने के लिए අනේ මේ අතුරු තුනක් ලියන්න කියලා ටීචර් කියන්න නම් එන්න එපා කවුරුත් පරිසරයේ උගන්වද්දී පුත පුරවන්න කෙනෙක් කියන්න එපා මම ලිව්වා මිනිසුන් වැඩ කරන තැන් පාඩම පරිසරයේ තියෙන්නේ මම යනවා බදුල් ඉස්කෝලේක එක දවසක් වයිට් බෝඩ් එකේ මැඩම් අපේ විදුහල්පතිතුමිය දාන උගන්වන පොඩි කෙල්ලෙක් පොතට එකුණා ඒකේ තියෙනවා උඩි මිනිසුන් වැඩ කරන තැන්ගේ අම්මා ලියලා තියෙනවා යදින් තියෙනවා පින්තූරයක් මේව නිකන් මට අඳින්න එකක් නැහැ මේව කොටුවක් හිතන්න මේ මේම ගෑල්ලක කොටුවක් වගේ මනෝ මාය රත්තරන් පුතේ මොකද්ද වෙටි මට තේරුණේ නැහැ මම වැඩි මං ගණන් ගත්තේ නැහැ ඒක ගන්න නැහැ නේ මෙහෙම ඉති ඒක වැරදුත් නැහැ නේ මං අනිත් එක මං අය මාව ඔලුවට ගන්න මම පුතේ මොකද්ද වෙටි කිව්වා තරම් වගේ නේද යතින් තියෙනවා ටික් ටික් කියුත් තියෙනවා මට දැන් දෙන්න බාරක් යකෝ පාඩම ලිව්ව මිනිහක් දැන් නේ බං දෙකියක් ගන්න මම මට මොකද අර අපේ අම්මයි පෙට්ටිය කිව්වා ඉතින් බැලුවම හරි ඇයි උඩින් ලියන්නේ අම්මා රූපය දාන්නේ අම්මන යතින් ටික් ටික් ටිකලා ලියනවා ඌ මොකක්ද දන්නේ අම්මගේ පෙට්ටිය තමයි පෙට්ටිය නෙමෙයි ගඩොල්ලක්තු අරදි මිනිසුන් වැඩ කරන තැන් පාඩම කියලා මම කිව්වා ගඩොල් දන්නවනේ ගඩොල් කපන තැනකට එක් කරගෙන යන්න මේ කට්ටිය කියලා ඒකේ දෙන කුසලතා ටික හොයා බලන්න නේවනේ ඒවනේ මොකක්වත් අපේ කට්ටිය හඳගත්ත දේ අර ඉතින් ඒ නිසා මම ඔබට අවදි වෙන්න කියලා ඔබේ තියෙන මහා උදාර වෘත්තික භාවයෙන් විවිධෙන් නැට. ඔබට එපිලා බලන්නේ ආපැත්. ඔයා ඉගෙන ගත්ත දැන නෙමෙයි දැන්. ඔයාල දන්න අතුරු නෙමෙයි දැන් තියෙන්නේ. කාරුද්ද දැනන්න යාල දන්නේ නැහැ කන්තේ. 100ට 100ක් නිසා නෑ මෙතන 99.5ක්ම දන්නේ. එතකොට එදා මෙහෙම ලයන්නට උඩින් කෑල්ලක් දැම්මනේ නේ. මොකද්ද මේ කෑල්ල? අපි තාත්තලගෙන් අහන්නේ අම්මලගෙන් මොකක්ද අර මෙහෙම දාන එකට කිව්වේ ඒ දා කිව්වේ වඩමේ දැන් කියන්නේ ඒවා වෙනස් ගුරු මාර්ගෝපත දේශ සංඝාපි හදලා තියෙනවා ඒවා කියවන්න වෙනවා මගේ පුතාට හේතුව මේ මගේ ඉන්න මේ දරුවෝ ටිකට මේ ඉස්කෝලේ අනේ යාලට හොඳ හොඳ මනසකින් යුක්තව ඒ දරුවන්ට අධ්‍යක්ෂින් ටික බෙදා හදා දෙන්න අවකාශය ඔබ දෙන්න ඕන අර අපේ අධ්‍යක්ෂතුමිය උදේ කතා කරා එතුමිය කිව්වා අර කිව්වා වගේ අර
මාවිසි පළවෙනි ප්‍රධාන දෙවන ප්‍රධාන සහ තුන්වෙනි ප්‍රධාන අවධියට කියලා අපේ දරුවෝ ඉගෙන ගන්නම ඕනේවා ඊරේ අත්‍යවශ්‍ය කරලා තියෙනවා. ඒකට කියනවා අපි අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍යයි පදනම් මූලික නිමන. ඒවා ඕනමයි. ඒව නැති උන්ට ඇවිල්ලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ඒවා ගැන හිතන්න අවබෝධ කරගන්න මේ වැඩේ ඉස්සරහට යන්න. ඒ නිසා මේ වැඩ කටයුත්ත කරන්න ලොකු අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් බෑ. මේ කවුද? කවුද ඉන්නේ? අහබද? දන්නේ? අනේක දැන් ප්‍රශ්නේ නේද? ඔය ඉන්නේ මගේ පොඩි එකා නෙමෙයි. अरे इतने विधि मादी वागे वही इन्हें काउंट किया ला किया ना बट अपुरू आम बैंडो मैं किया ना दे तेरे नाम से दान मैं इन्हें क्या ना किया ना बट अपुरू आम बैंडो ने ये मना तमाम बता था ये मना तमाम बाम मने तमाम बाम मने मैं इन्हें पूरा विद्या आज ने मना तो भयान ने मना तो भयान ने මෙයා තාම බෑපුතුව අපිට කියලා දෙලුම් ගහත් දෙලුම් පොළ බලනවා. එහෙනම් මෙයා භෞතික විද්‍යාඥයෙක් වෙයි. අනේ අපේ උන්ට ඔය ගන්නත් නෑ. එයාගේ අභිමතය, එයාගේ කැමැත්ත, එයාගේ අභිරුචීන් පෙන්වන්නේ, එයාගේ ලැබියා සහ ආශයන් මේ පෙන්වන්නේ. යක් ඉහළ වචනකින් කියනවා. ඒවත් එක්ක දරුවෝ ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. එතකොට අපි සරුවෙන්. එතකොට අපි සාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් බෑ. ළඟ තියනවා තමයි උළු කොටක් නේ. සතුන් සරකෙත් ඉන්න පුළුවන්. ඉතින් මූට කන බැලෙන්න ගාලා ගෙලෙට එත අරගෙන හරියන්නේ නැහැ. අප දානයෙන් යුක්තව එහෙ යම් යම් රික්ස් ගන්න ඉඩ දෙන්න ඕනි දරුවා. එහෙම නැත්තම් මේ මේ අධ්‍යාපනය කියන එක හැදෙන්නේ නැහැ, පේන්නේ නැහැ, එළිවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම අහන්න කැමතියි ඔබෙන්. අකුරක් නෑ බැරි. ඒක කොහොමද? කොහොමනම් අද මිතන්? අලුතෙන් හිතන්න අර බර කිරුව එකෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. මුදලාලි හැමදාම කිරලා දෙනවා කියලා එකයි කියලා. නේද නෝනා? නේ මං කිව්ව ඇත්තනේ. කිරනවනේ. මගක් හදාගන්නේ කොහොමද එදා තිබුණා දැනට වඩා අධ්‍යක්ෂීම් ලබා දෙන්න අපි දරුවන්ට යොමු වෙන්නේ කොහොමද කියන එක ගැන හිතන්න. ඇත්තටම ඒකත් හිතලා මේකත් හිතන්න. ඔබ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඔබ ඉන්නේ ඔබේ කටිකාචාර්යවරයෙක් නැත්නම් විශ්වවිද්‍යාලයක වැඩ කරන කෙනෙක්. එහෙම නැත්නම් සම්කරු වෘත්තියේ යෙදෙන අපිට සේවයක් අපේන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැම කෙනාගේම අතින්ම වෙන්න පුළුවන් යම් යම් අසාර්ථක දේ. ඒ අසාර්ථක වීම වෙන්නේ දරුවන් වෙන්නේ ඒවා හදා ගන්නවා. මම මේ කියන්නේ මේ වැඩි දියුණු වෙන්න කියන පුළුවන් බීලා ඇවිල්ලා රෑවට නෝනට කෑ ගහන එක විතරක් නෙමෙයි. එතනින් උඩට මම හිතන්නේ එහෙම ඒවා මෙහෙ වෙනවා කියලා. මේක කොළඹනේ නේද? කොළඹ එහෙම ඒවා වෙන්නේ නැහැ නේද? මම කුමාර මැඩම් කිව්ව විදිහට මම මේවා කියන්න මේ වෙලාවේ මම මේ දැන් මේ මං ගැන ඔය ඇටි අතන මම බලාගත්තා ඔය ඇලියම හොඳ නෑ නම් වෙන්න. ඔව් ප්‍රයිමරි අවුදාහ හතමාර පළගේ දරුවෝ යන්න ඕනි පියවරයන් අතපත ගා බලාගෙන ගියාම ඔය පොත්පත් හදලා අනන්ත අප්‍රමාණ දීලා තියෙනවා අපේ ගුරු පරම්පරාවට අපේ දරුවන්. मेन मे वगे को गान करना कल को
आपसी कोल्याक किया नहीं मना किया आपने किया एक बार नहीं किया आपने किया नहीं ड्रॉइंग का है तुम्ही ही मुझे पेपर एक आकर एक मटा गान ना मटा में रहते हो तो उदाहरण करना मैं मुझे तो मैं मटा नीला दिए नहीं बिलाव टांगने मन कर गया राइट जाता है आपसी कोलेगा ना एक वो कोले नहीं मैं आप आओ सिंगले तेरे वही तो बता देना था अरे तो टैंक वो यार बोले यार क्या है यार अन्य वही माय पेपर्स के नाम का क्या माय पे कौन देख रहा है क्या वही माय पेपर है नहीं एक वो एक तक वाकी प्रमाण है किधर आते रहता है प्राथमिक අතේති ගුණට වැඩක් නැහැ. ඉරු ඒකනේ දැන් වෙලා තියෙන රස. කියන්නේ කොල්ලෝ එක දිහට දාන්නේ. උඩ දැකීමක් දෙන්න විදියක් නැහැ. හැම තියාගෙන ඉන්න ස්වරූපර. දැන් තියෙන නියම වැඩ. නේද? රාකඩ ධම්මර කියලානේ මම බලන්නේ. මේ එක තීරුවක් ඉරලා අතට ගන්නකෝ බලන්න. චූටි එක තීරුවක් ඉරලා අතට ගන්නකෝ. නැත්නම් උත්සාහ බලන්න Taman ගැටින්. ආ. දැන් වඩනකොට අයික වඩා ලක්ෂණ. ඒකට කියන්නේ ප්‍රයිමරි රිසර්ච්. එයා ඉස්සෙල්ලා වැරුවා වගේ නෙමෙයි දැන්. දැන් ඉතින් වණා. දැන් ඔබ අතට අරන් මෙන්න මේ දේ හොඳට අහන්න. තමන්ගේ අතේ ඇඟිලි වලින් මේ ඇඟිලි පහෙන් උඩින් අල්ලේ තියන්නේ නැතු, බඩේ තියන්නේ නැතු, කකුලේ තියන්නේ නැතු, අනිත් අතේ තියන්නේ නැතු මේ ඇඟිලි පහෙන් අපි කියනවා කොළ ගෝලයක්. එනේ දෙනවා කොළ ගුලියක් බවට පත් කරන ඔය අතේ තියෙන චූටි තීරුව. මොනවද? දැන් මම අවසාන පරීක්ෂණය කරන්න යන්නේ. ඔබ ඔබේ දරුවට අත්දැකීම් ලබා දෙන්න සුදුසු ඇත්ත අම්මා කෙනෙක්ද තාත්තා කෙනෙක්ද කියලා බලන්න. එමිලා අවට ගියාට දරුවන්ට මේ අත්දැකීම් ලබා දෙන්න බෑ. එකට හොඳ අවබෝධයක් දැනුමක් තියෙනෝනි හැකියාව මේක හොයන්න බල මම මේ කරේට ඇදලා ගමන් ඉබදියා බලන්න බලන්න මේ දැන් හරිද දැන් හරි දැන් වැඩේ කරානේ අනේ දැන් අනිත් අල්ල මේව දික් කරගන්න අනිත් පැත්ත යන්න පොඩක් පහදින් තියාන ගිහිල්ලා තියන්නේ ඒක උඩින් අල්ල උඩින් තියන්න ඔයාගේ ඔය කරපු වැඩේ අනේ ඒක කරන්නපත් නිත අද තියලා රෝල් කරන්න එපා දිනෝම දැන් මම ඔයාලා ළඟට එන්නේ නැහැ හැබැයි මට විශ්වාසයෙන් කියන්න ඕන මම දෙන්නේ කියලා ළඟට විතර එනවා තෝරාගත්ත දෙන්නේ කියලා කාටද විශ්වාස ඔය අතේ තියෙන්නේ කුමාරයා කරපු එක කියලා කුමාරයා කවද කිව්වේ චූටි තීරුව අරගෙන කොලේ කොළ බෝලයක් කොළ ගුලියක් කරන්න ඕවා වාගේ අපි බලන්න කොළ ගුලියක් තියෙනවද කියනවා තමයි තියෙනවා තියෙනවද හරි බලන්න ओ बोले अन्न
දැන් වැඩි කරුත්තියක් දෙන්න ඕනි නැහැ මෙයා. මේම බෝලියක් දැක්කමයි මැඩම්. අයියෝ අයියෝ. මම මේක මතක් වෙන්න අරන් යන මගේ බෝලේ කියන්නේ නැහැ ඉතින්. මයි පුතා. ගැඩේ ජෝම්බ. මෙන්න බෝලේ. දැන් මම එතකොට එලා යන නිසා මාර අවසාන හරියට එන්නේ නැහැ. මගේ පුතේ. මේ වැඩේ ටිකක් නෙමෙයි. උගා තමයි. अध्यापने कुमार सति देखे करा देखे कोई के लिए किधर हो? शिक्षे लेके किधर है दुनिया में तो ये पांती है। मैं केलो डिग मैं टीका लगी को आला गई। वाला के ऑडियो में कटी का मैं नेवा करा पाऊँ। तो साथी देखा केलो आने? तेल लांग करना होगा लाने? ये वाके करो भी वाके एक कमेंट ना पाटांगा तो तैना? तेल लांग करने दार ने क्यों माँ? तेल लांग करने दार माँ पाटांगा तो कंक्रीट और ही तेल लांग का ढाल है सदाचारे සදාචාරය හැකියාව ගැන බලන්න මොකද අමාරුකම් කරයි කියන්නේ? දමන ඇන්නලු මොකේද? අපි ඉන්නවා කියන්නේ බලමයි. මම කියන්නේ නේද? එනිසා කවුවත් කියුවේවා කියන්න යන්න, කරුපියෝ කරන්න යන්න, එමෙ යන්න එපා. මෙතන හොඳට පාවිච්චි කරලා මෙන්න මේ වගේ බෝල හදන්න නේද? හරි හමන් බෝල හදන්න පුරුදු වෙන්න ඕනි මයි අප්පලා.
එහෙම පරපුරක් බිහි වෙලා තියෙනවා මම තවට තවත් කියනවා අනේ ඉතින් ඒක කියන්න මම දන්නේ නැහැ ඒ මැඩම් දැන් දරුවෙක් හදන්නද මේ කට්ටිය එකෙක් කඩලා මාස් අවුරුදු 7ක් විතර දිව ඇදගෙන අනේ නිකන් අපේ අම්මේ ලොකු ඇයි වෙලා තියෙන්නේ අනේ ජව සම්පන්න කමනේ අපේ ඇයි හැකියා ශක්තියදා ටික අපේ නෑ ඒ නිසා ඔබ හිතන්න මම මේ කිව්වේ අත්හැර කරන හැටි අත්හැර කරනවා කියන්නේ විවිධ කුසලතාවන් වලට අවස්ථාව ලබා දෙනවා කියන එක මේකේ මේ සෙන්ජෝ මේ අපේ ඉස්කෝලේ බහුවිධ කුසලතා කියන එකක් තියෙනවා ඒක ගෙනාර වාග්ගාන්න කියලා මේ වැදගත් මහත්මේ ඒක නෙමෙයි වැදගත් තියෙන්නේ අන්නේ බහුවිධ බුද්ධියට අදාළ කුසලතාවන් ටික ඇති කරන මාවත දීලා තියෙනවා නිපුණතා කියන දේවල් ඒ නිපුණතා පළවෙනි ශ්‍රේණියේ ඉඳලම දරුවා අත්පත් කර ගන්නව නම් කියලා පහදලා දීලා තියෙනවා ඒවා ගෙදරදී ගේනවා ගෙදරදී ගේන්න පුළුවන් කොහෙ කොල් ගාති පුළුවන් රොටි හදාති පුළුවන් මොනවාද රොටි හදාති පුළුවන් වෙන නිපුණතාව කොල් ගාති වෙන නිපුණතාව කොල් ගන්න පෙරේ වෙන නිපුණතාව අපේ කට්ටිය දෙකෙන් භාගෙ පෙන්වන්න ගියාම භාගය සහ භාගය අතර වෙනසක් තියෙනවා නේද? පෙන්වන්න ගියාම මැරෙන්න මේ පිට මේ දෙක අමාරුම උඩ යට තියෙන ගණන් මේ උඩ යට තියෙන ගණන් කියනවා. භාග ගණන් කියන එක තමයි නේද? අමාරු. අමාරු තමයි. ඕල් ගාති භාගෙ පෙන්වන්න අපේ අම්මා අපහොදත්ත ළඟදෙරදී. ඌ භාගෙ දන්නේ නැහැ. ගාන පොල් ටික වැඩි නැහැ කියලා දන්නේ නැහැ. ඒ වැටුණා මේක අස්තර නැහැ කියලා දන්නේ නැහැ. මේ ඔක්කොම මේ රොටි හදලා තිබුණා. වෘත්තේ රවුම් ගාලා දෙනවා. මම ওই තව කොල්ලයා ගේම් එකේ රවුම් ගහන්නේ. ඒකට වෙලා තිබුණා මට යද්දි මතක් කරන්න ඕනේ මෙතු මෙමට වෙලාව දුන්නා විනාඩි 5ක් කරා රවුමක් ගන්න මම නේද? මිදුලාට ගාති. ඒ දවසට මට මතකයි කුසල දඩෙන් පුළුවන් දරුවන්ට. ඒ වගේ අත් වෙන නිපුණතාවාන්තික බලන්න කුසලතාවාන්තික බලන්න මම මේ පොතේ තියෙන ඒවා ඔයාගේ ජීවිතයට ගෙනල්ලා කතා කරන්නේ මල් කඩද්දි මං කියන්නේ වර කඩන මල් නෙමෙයි පොඩි ළමයි කඩනවා මොනවාද ඇති වෙන නිපුණතාව කියන්න බලන්න ලොකුද පොඩිද අඩුද වැඩිද පා මොනවාද සුදුද නිල්ද තව උසද මිදිද කොටද දිගද ආ තව දාරුද විසරු ආ සීනිදුද ගොරෝසුද KB 95 13 වාහනේ කරුණා කරලා මම දෙ ටිකයි කිව්වේ මොනවා කරද්දද මාල් කඩද්ද දැන් මම අහන්න කැමතියි මේ පන්තියට අද ගෙනල්ලා දැම්මනේ මල් කඩක් දෙන්නේ ඔය කියපු ඒ වගේ එකක් හරි දෙන්නම එකක් කියන්න බලන්න අත උස මට ඒ මම ඒකටත් ගැළ කරනවා තිස්සේ නැති එකට ඒක තමයි ආගරේ කුංචි අඳිනමක් හරි මඟ පෙන්නනවා මයි රත්තරනේ දැන් පටන් ගන්න අද පටන් ගන්න එහෙම ඒ කියලා කියපු වෙලාව ඉඳලා මේ දීත උගන්නනකොට අමතරව බලව ගන්නනවා ලේස් වෙන්නේ බා කාර්ය කුද්දාගෙන එහෙම නෙමෙයි එන්න පුතේ රොටි හදන්න යන්නේ එන්න පුතේ පොල් ගන්න යන්නේ මේ පොල් ගන්න ගම මේ දේවල් නිකන් එන්න භාගයේ එළියට එන්න ලස්සන පේන්න හොඳද නැත්තම් තව දෙන්නේ කු ගන්න නෝ ඊළඟ අගියා කුරුල්ලෝ දකි වත්තට එන සත්තු කියලා වෙනම පාඩමක් තියෙනවා අනේ අපච්චි එනකා කොමයිනෝ මොනාද වෙයි මේ උන්ට පෙන්නන්න දකින්න දෙන්න එවන නිපුණතා තමයි ඒවත් එන්නේ ඉස්සරහට ඇවිදිද්දි ඇවිදිද්දි කොච්චර දේවල් තියෙනවා අපේ කට්ටිය හොගාක් කියව ඒව දන්නේ අපේ කට්ටියද ඇවිදින්න බෑ බලන්නේ මම මේ අපේ දරුවන්ට කියලා දෙනවා අපේ ගුරුවරුන්ට ඔය ලාගු එන්නේ හොගාක් කරලා මම ඔයාලා කියනවා දෙමෝ පිටසරම තාරා වෙනවා වගේ ඉන්නේ මේ ඇත්තමයි ඇයි තාම අපේ කෙල්ලොන්ට කොල්ලොන්ට ඇවිදින්න ඒ අලවරද්ද කියන්නේ දැන් අපේ තියෙන ඇවිදිනේ ඇවිදින විදිය දන්නවද මරි ඉතින් වෙලා නැහැ පුරුදු කරන්න මේ ඇවිදින එකත් පළවෙනි ශ්‍රේණියේ ඉඳලා අපි පුරුදු කරනවා
ඇයි ඒ දේවල් එක්ක තමයි අපි මේ ජීවිතේ ඉස්සරහට යන්න අවශ්‍ය වෙන්නේ ඊළඟට කතා කරද්දී හැසිරෙද්දී මේ දේවල් අපි අනන්ත අප්‍රමාණ දේවල් ධර්මන්ට අත්‍යවශ්‍යම සම්පාදනය කරලා දෙනවා ඊට පස්සේ මම කියනවා දැන් ඔබට ඒ නිසා ඔබ ඔය වෘත්තීය කාරණා වගේම ඔබේ නොයෙකුත් රාජකාරී මාධ්‍ය ඔබේ දරුවා ගැන ඔබ විදියට හිතන්න අලුත් ඔබ කෙනෙක් බිහිවේ අලුත් ඔබයි මට ඕන ඒ අලුත් ඔබ බිහිවෙලා ඇත්ත දරුවෙක් ඇති කරන ආදරණීයයාවේ සෙනෙහස දෙන්න මල් පූදින සුවඳ හමන හිතක් හදන්න පුළුවන් ආදරණීය අම්මා කෙනෙක් ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න ආදරණීය සහෝදරියක් වෙන්න බලන්න right ඉතින් මේක හරි ලස්සන දෙයක් මතකයි මෙන්න මෙහෙම හිටපු කෙනා දැන් උඩට ඇවිල්ලා නේද අපි මෙයාගේ අපි ඇති කරන්න හදනවා මේ මොලේ සංවර්ධන අපි කරන පවර්ටල් ඩෙවලොප්මන්ට් එක ඇති කරා සමස්ත සංවර්ධනය මේ මැඩම් විතරම කිව්වා පෞද්ගල සංවර්ධනය කියලා වචනයක් සමස්ත සංවර්ධනය ඇති කරන්න සමස්ත සංවර්ධනය කියන්නේ මෙන්න මේ හතර කායික කුසලතා සංවර්ධනය සමාජ කුසලතා සංවර්ධනය චිත්ත වේග කුසලතා සංවර්ධනය තව එකක් තියෙනවා මොනවාද ප්‍රජානන කුසලතා සංවර්ධනය කියලා එකක් තියෙනවා ඒක ඔයාලට තේරෙනවා අඩුයි මම ඒක කියලා දෙන්නම් ප්‍රජානන කුසලතා සංවර්ධනය කියන්නේ මොකද භාෂාවයි පරිසරයයි කියලා හිතන්නේ අනිත් එක තමයි භාෂා කුසලතා සංවර්ධනය මෙන්න මේ පහ කාය කියන්නේ සිරුර සමාජ කුසලතා කියලා කියන්නේ එකට අපිත් එක්ක වැඩ කරන මාරු කරගන්න අනිත් එක මොනවා චිත්ත වේග හොඳ පපුවක් තියෙන මිනිහෙක් ඇති කරගන්න right ඊළඟ එක මොකක්ද පරිසරයට අදාළ කුසලතාවයි ගණිතයට අදාළ කුසලතාවයි ඊළඟ එක මොකක්ද භාෂාමය කුසලතාව දැන් නිකන් හිතලා බලන්න ඔබ මේ සමස්ත සංවර්ධනය වෙනුවට ආරම්භ කොටගෙන ඇත්තේ සමහර වෙලෙ ගණන් ටිකක් කියන එකක් හදන එකකුයි අර භාෂාවේ කොටස ගුණේද වෙන ඉතින් ඒ නිසා මම ඔබට ආරාධනා කරන ප්‍රධාන දේ ඊට එහා දේවල් සුට්ටක් විහා හිතන්න කියලා එහෙම නැති වුණොත් අපිට මේ ගමන යන්න අපහසුයි. දැන් අපි මේ දවස්වල මොකද එතකොට කරන්නේ? අපි දැන් පටන් අරගෙන තියෙන හුඟක් දේවල් කරා. මේ මැඩම්ලා නිවාඩු කාලේ ප්ලෑන් කරලා ඔන්න දැන් ඕවා අපි කරමු. ඔය අපි ඉගෙන ගන්න. මේවට කියන්නේ අපි ඉගෙන ගන්නවා. මේ දේවල් ඔබතුමාලා ඔබතුමියලා ඉරීමම අවශ්‍ය නැහැ. ඒවට අවස්ථාව සම්පාදනය කරලා දීම අවශ්‍යයි. එතකොට ඒ වාට අවශ්‍ය සම්පත් තමයි ඔබ අරන් දෙන්න ඕනි කොටින්ම කියනවා. එහෙම නැත්නම් කවුරුවත් කියනවනේ මේ සියල්ල දහස් ගණන් වේදන් කරලා වැඩක් නැති රූප තියෙන යක්කු ගෝරිල්ල ඉන්න පොත් අරන් දෙනවා වෙනුවට සුදුසු දේවල් මේවා දිහා බලලා ඒවත් එක්ක ඉස්සරහට යන්න. මම මේ දැනන්නේ අද දවසේ ඔබේ යා දරුවා මූලිකවම ගමන් කරන පියවර මේ තියෙන්නේ මේක දැන් සති දෙකක් තිස්සේ යම් මට්ටමකට අපි මේ ඔය අපේ වේට් වන් ඉන්න කට්ටිය මේ මග වෙන්නවා දැන් මෙතනින් පස්සේ මේ පදරනේ ඉඳගෙන ඉස්සරහට යනවා ඔය අවසානෙටම තියෙන එක බලන්න නැතර පොළනේ පොළ අවසානේ මේ මුල් දෙවියෙක් දෙන්නේ පොළ ඉරනවා පොළ ගුලි කරනවානේ ඔය දැන් චුට්ටකට ඉඳලා මේ ගුලිය දැන් මෙහෙම ගුලියක් හදන්න අපේ පන්තියට දෙන්නේ නෑ. අපි ගියා මේක මොලේ කිය. ඒක උළුවාන්තරන් සංවේදීව ඉස්සරහට ගෙනියන්න අපි අවකාශය තරසල දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ කඩේත් සිදු කරද්දී ඔයාලා දරුවන් පිපෙන ආකාරය අඳුනගන්න ඕනේ. දරුවන් සුවඳවත් වන ආකාරය අඳුනගන්න ඕනේ. එහෙම නැත්නම් මේ කඩේත් කරන්න බෑ. ආදරය දක්වන්න ඕනේ යාලට ඉඩ දෙන්න ඕනේ යාලට අවශ්‍ය කාලයක් තියෙනවා සංවර්ධනයේ ඒ දේ හදා ගන්න ඉඩ දෙන්න ඊට පස්සේ ඔබ දන්නවා සිකියුරිටි කියන එක ආරක්ෂාව ගැන ඔබට කියන්න දෙයක් නැහැ ඒත් මට අර අපේ අර අධ්‍යක්ෂක නියෝජ්‍ය අධ්‍යක්ෂකුමේ කිව්වා වගේ මේක හරි අලුත් කාලයක් මේ අලුත් කාලයට කෙල්ලෙක්ට ආරක්ෂාව දෙන්න අලුතෙන් අපි හැදෙන්න ඕන ඒක ඔයාලගේ ගෙදර ඇඳ උඩ හිටියත් ඔය ආරක්ෂා සපයනවා කියන එක සහතිකයක් නෑ ගෙදර ඇඳ උඩ බලාගෙන ඉද්දි අනාරක්ෂිත වෙන්න පුළුවන් ආගි කියලා.
इंजीनियर बलापुर आदरणीय भाव मटे विना पहल आराधना वही मैं आता एक बार आप पांच ही केल लगे ना देंगे क्या वाला पटान करता ना तो रोज़ उनके अन्य तो आज आला क्या वाला नहीं मांग किया ना दारू वाला क्या ना क्या वाला पटान कर मैं दारू को मना किया ना है अनेमाव माहगात ग्लाड जब तुम्हें ने किंतु वेदाला हालत किया ना अनेआम में माव वेर අනේක මාර සිතුවිල්ල මේ හිතන්නම එපා මේ මොකද මේ කියන ඇත්තේ අම්මට කියනවා අම්මලා හුඟා බයයි මගේ අම්මා තාමත් මට රෑට නම් එක කතා කරන්නේ මේ වයසට ගිහිල්ලා අපි මගේ පුතේ කෑවල සමහර දවසකට උඩඟු ගන්න ඉති කරදරයක් වගේ ඇයි අපේ අම්මලා හරිය මෝඩයි අනේ දුකයි එහෙම කියන්නේ ඇත්තටම අපේ මෝඩයි ඇයි වතුරට දාන්නේ නැහැ विश्वास शक्ति सूर्य नमस्कार सूर्य नमस्कार सूर्य नमस्कार सूर्य नमस्कार विनोद
ගුවන් විදුලියට සමන් දෙන්න වගේ අවස්ථා දීලා හදන්න නැතු ක්‍රියාකාරී වෙන්න අවස්ථා දෙන්න. ඒකට මේ පින්තූර ටික පෙන්නන්න. මේ මොනෝ තරම් කොල්ලට තියෙන අභිමානයි. මම හිතුව අපි ආදරේ මේ තාත්තටනේ. කොල්ලා උදේ එන ගමන් හිතනවා මොකද? උඩ යන්න ඕනේ. හැබැයි උඩ අපේ තාත්තලා දානවා හරියට. බලාගෙන තාත්තගේ අත උගොයි. උදේ මූට පපුවක් තියෙනවා. ඒ කුංචි දරුවට දාපු කෙල්ලට හොඳ පපුවක් තියෙනවා. ආදරණීය බවක් තියෙනවා. දැන් ආදරණීය බව ඇති කරගන්න. මම දැන් අනිකුරතාවක් මතකයි. තම අවස්ථාව එනතේ ඉවසාගෙන සිටි බලන්න මම කොච්චර අවසනාවක්ද. මම විද්‍යාවෙත් මේ කියන්නේ. මට ඕවා පොතට දාලා ඒවා ගායවට ලකුණු දෙන්නේ කියන්න උනානේ. ඇයි ඒ? අපේ අම්මල තාත්තලා මේ කියන්නේ නැහැ විතරේ. මම කියන්නේ දැන් මේ මෙතෙන්ට ආපු සාන්දජෝන් විද්‍යාලයේ දෙමව්පියෝනේ මේ මගේ පුතා. අනිත් දෙමව්පියෝ. එයාලා අපේ පොළේ ඉන්න ඉතිරිු කරේ නැහැ. අත හොදන කොට කඩාගෙන යන්න පුරුදු කරා. ආපු එක හොදන්න පුරුදු කරේ නැහැ. නේද? සතරනේ අපි අලුතෙන් හිතන්න ඕනේ මේ ගැන. එනිසා ඔය දෙමව්පිය දෙන්නේ මාත් එක තරහ වුණාට කමන්නේ. අලුතෙන් හිතන්න අලුතෙන් ගෙදර අහගන්න අලුතෙන් මඟ පෙන්වීම ටික දෙන්න. මේ කෙල්ලෝ ඉන්නෙම නැහැ එක දැන. ඉන්නම බෑ එක දැන. මුන්ට විවිධ අවස්ථා දෙන්න ඕන මත ක්‍රියාකාරී වෙන්න. තනි කකුලෙන් ඉන්න මොනවත් මේව හිතගෙන ඉන්න එක තනි කකුලෙන් ඉන්න බලනවා. එහෙම නැත්නම් වෙන විදිහකට බලනවා ප්‍රයිමරි කියන්නේ අලුත් දෙයක්. ඒ තැනට අපි ගෙනියන්න ඕනේ. ඉතින් මේ කවුදනේ? කවුද මම අපිටනේ? අනේ ඔය කුපුලේ වාඩි වෙලා ඉන්නේ කියලා. හැබැයි ඔයාලට ඒක දැන් තේරෙන්නේ නැහැ. ඔයාලට තේරෙන්නේ නැහැ. ඒක අවබෝධ වෙන්නේ නැහැ පුතේ. ඔය අදහස් කියලා. උගා ඔන්න ඔහොම ඇති. ඔයාලා ඉදා අම්මගේ ඇඳේ ඉඳලාගෙන ගියා. සාරිය ඇඳලා කියන්නේ මම පුතේ. ඌට ඒත් මල් දාලා දෙන ඔක්කොම ලොකු දේවල්. මේ පොඩි කම එනිසා පොඩි කම කියන කල්පෙන් කියවන්න එයාට ඒ මදි නාන කියලා කියනවා මෙන්න මේ බලක කියලා කියන දේ තේරෙන්නේ අයියෝ මට මේක ගන්න තිබුණා මේක ගන්න මට උස තිබුණා නා මේක අරගෙන මට කපා ගන්න තිබුණා නා මේක කපන විදිය මගේ අම්මා මට යන්තම් හරි දෙල්ලම් පීයකින් හරි කියලා දීලා තිබුණා නා ඔවා කියන්නේ නේ අනේ මේකේ ලස්සන මේක කොච්චර බැනිරාද මේකේ ලොකු කෑල්ලක් අන්න කියලා කියනවා මේකේ කියලා රස විඳිනවා ඇත ඔය ඔක්කොම කරලා තව එකක් හිතනවා ඇත මොකද අද මේක මුදියයි මගේ මුදියයි එක වගේ නේද එහෙම හිතනවා ඇත සාපේක්ෂ සංසන්දනයේ කෙල්ලොන්ට තියෙනවා නැත්නේ නේ රස විඳින්න අවස්ථාව දෙන්න තියෙනවා රස විඳින්න අවස්ථාව දෙන්න ඒ රස විඳින්න නම් අධ්‍යක්ෂින් සම්පාදනය කරගන්න සරු අධ්‍යක්ෂීම් හදා ගන්න ඉරකඩ අපි ගිය යුතු වෙනවා ඉතින් ඒ නිසා මේ ජීවිතයේ ප්‍රහේලිකාවක් පුතා ඒක හොඳට හිතේ තියාගන්න මේ ඔය ප්‍රහේලිකාව පුරවන්න තමයි අපි ඉගෙන ගන්නවා දැන් ජීවිතේ පටන් ගන්න අද දවසේ දරුවන් ජීවිතේ පටන් අරගෙන ඉනවා ජීවිතේ පටන් ගත්ත දේ ජීවත් කරන්න නම් ඔය එක්පකුරෙන් පටන් ගන්න යන දෙක තියෙනවා ෆැමිලි එක තියෙනවා පවුල තියෙනවා ඔබේ ආදරය තියෙනවා ඔබේ රැකවරණය ඔබේ සුරක්ෂාව ඔබේ මඟ පෙන්වීම තියෙනවා ඔබ අධ්‍යාපනය කියවා ගන්න ඕනේ ආයෙත් අත වශයෙන් ඔබ අධ්‍යාපනය අවම මූලික වශයෙන් අත්‍යවශ්‍ය කෙනෙකු නිපුණතාව පොත මුලින් ඉඳලා අගටවත් කියව ගන්න මැඩම් කෙනෙක්ගෙන් ඉල්ලගෙනවත් නැතුව ඇවිල්ලා මැඩම්ලට නම් මොකක් කියන්නේ නැපා. ඒක තමයි ඉල්ලන්න තියෙන්නේ. මේක මම ලියලා තියෙනවා. ඩොට් සිතියක් නැද්ද නෝන? හරි සිතියක් මොනවද කරන්න ඕනේ? සියලු දේවල් ලියලා තියෙනවා ඉතින් ඔබ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න. හොඳ බැලන්ස් වෙන්න. උදාහරණ කට්ටිය එක පැත්තකට යොමු වෙලා ඉන්නේ. එතකොට බැලන්ස් වෙන ඔබේ චරිත සංවර්ධනය ඇති කරගන්න හොඳ ක්‍රියාකාරී චරිතයක් වෙන පාත්‍රට ආලෝකයක් වෙන විද්වත් කෙනෙක් නේද?
පාසල විදුහල්පතිතුමියට ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ට ප්‍රයිමරි ඉන්න ආදරණීය අම්මා කෙනෙක් වගේ හරි බලන්නකෝ හරි ආදරණීය නෝන කෙනෙක් ඉන්නවා මැඩම් කෙනෙක් ප්‍රයිමරි රහසේ හරියන ඔය වගේ ඉන්නේ ඇත්තම මම මේ කියන්නේ බොරුවට නෙමෙයි මේ හිනාව පිළලා දින මහත්මිය අපේ ගුරුවරුගේ මොනේ අපි නිතරම කියන්නේ හිනාව පුරවගෙන ඉන්න කියලා ඔබත් එහෙම වෙන්න gedරෙවි ආදරණීය දෙමෝපිය විදියට ඉතින් මම අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඕනම දෙයක් ඕනවට වැඩි ඕනෙම නැති නිසා මට දුකයි ටිකක් වෙලාව මාදි වුණා වගේ දැනෙනවා මට ඉවර නැහැ මේ අවසාන ටික මම අද දවසේ බලාපොරොත්තු වුණා ෆවුන්ඩේෂන් එකක් සහ වේ ෆෝවර්ඩ් එකක් කරන්න මොනවද සඳහාද प्राथमिक अध्यापने अनुकुमात् प्राथमिक अध्यापने आरंभे सह वडा युवागने सराय पहुगे दवस्कुल मैडम कोरोना है दुन कोरोना है दुन मम मम मंडरागल है कि मम मंडरागल गामी लामी मारे आडंबरे किया मंडरागल मम अरे गामी ये तर සියමල ගහක්කට වාඩිලා ඉන්න ගමන් කොරෝනා හැදිලා. ශල්‍ය වෛද්‍යවරයෙක් කියනවා ශල්‍ය වෛද්‍යවරයෙක් කියනවා දෙමෝපියනි. තුන් වේලම කිරිපත් කෑ. තව වේල දෙකක් තුනක් අන්න හම්බ වෙයි. ඊට පස්සේ මොකක් වෙයිද දන්නේ නැහැ. මතකද මේ කතාව? මතකද මේ ශල්‍ය වෛද්‍යවරයෙක් කියන කතාව මතකද ඒක වලට? කොරෝනා උග්‍රම සමයේ බැංකුවල මුදල් පුරෝලා वाहन अध्यापक මේ අධ්‍යාපනයේ ගෙනාපු නිපුණතා කියලා જાතියක් තියෙනවා. ඒක හරි උත්තුංගෝ නිපුණතාවයක් තිබුණේ ඒක මතක් කළා මට හරි සතුටුයි. ඒක එක නිපුණතාවයක් තියෙනවා අපේ මැතිණියන්ලට මතක නම්. තුන්වෙනි ප්‍රධාන අවධියට ගෙනල්ලා ද හෝ දෙවෙනි ප්‍රධාන අවධියට පැලයක වර්ධනය නිරීක්ෂණය කරමින් සෝබාදහමේ පැවැත්මට දායක වේ. මොකද පුතේ ඒක කියන ක්‍රියාකාරය एक दिन आपने मान एक कर मान के ना मैं पुन आतेरे पांती लामे कुटर वाला के दारु वालों कूना होने दिया आतेरे पांती लामे कुटर उस पहले आखारी उस पहले आखिर मैं दारा दिए नहीं यानि नामी को मनाम कर लगती है ना दाला पहले बिचोला पहले रैका कर वार्डन ये वन है कि लिविंग चने कराने इस पर तो नोटेनी ගමකට කන්න දෙන්න පුළුවන් නම් ඇයි මං සීමල ගහයට එනනම් සතුටුයි මට හිතුණා අවුරුදු 5ක්වත් යනකොට මේ පැල ටිකක් ලොකු වෙලා මේ රටට කොයිට වඩා අනතුරක් වුණත් අනිවාර්යයෙන්ම කොස්තම් බගෙන කාලය නේද ඉන්නවා මට ඒ ඔබ දන්නවද මම මේ ස්ටේජ් එකෙන් බැහැලා යන්නේ මට නම් මේ ඇති අධ්‍යාපනය වෙනුවෙන් දෙන්නේ කියලා मटे हम लोगों हंगी मारते हैं ओबे है दही दे दिया है आपी पीने दिया मारी आपी पीने दिया मारी ओबे दारुआ ओबे मदारुआ समाएं बहुत तरह मतलब दिया गया है दही ओबे दारुआ ओबे मदारुआ नोर ये आपी दारुआ है ऐसा आपी का दारु एक दिन मटे आपी विद्वार पति मैडम टे नियोजित मैडम लड़े गुरु वरुण टा ඔයාලට ඕන කෙනා විතරක් දෙන්න උදාහරණ දෙපා. එනිසා මතක් කරගන්න. අලුතෙන් එන අපුතා new reform එක. අලුතෙන්ම දේවල් ඇරෙන්නේ. මේ දේවල් එක්ක ඉස්සරහට යන්න මේ ඒ ළමයි කරන දේවල් වලට විතරයි පන්තියේදී දකුණු අම්ම වෙන්නේ. මේව දේවල් හදලා ඇවිල්ලා මේ කතා කරන්නේ දැන්. ඔය විභාග කියන ඒවා අංගා කඩුවේ දෙවල්ම වැඩි කියන බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතන. එනිසා රිෆ්ලෙක්ට් වල ආවර්ජනය කරගන්න ඔයාලගේ වෘත්තික භූමිකාව
संवर्धने आदरणीय अधिष्ठान अपेक्षा करोम अभिमान आशीर्वाद मम निहत मार्ग आगाम सीट सीट।